අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ SAARC සංවිධානය සම්බන්ධවයි. මේ SAARC සංවිධානය කියලා කියන්නේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය කියන එකයි. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා South Asian Association for Regional Cooperation කියලා. SAARC සංවිධානය ආරම්භ වන වර්ෂ 1985 දෙසැම්බර් මාස 8 වෙනිදා බංගලාදේශයේ ඩකාහිදී. මෙවැනි සංවිධානයක අවශ්‍යතාවය මුලින්ම පෙන්වා දුන්නේ බංගලාදේශයේ හිටපු ජනාධිපතිවරයෙකු සියාවුර් රහමාන් මහතා විසින්. මෙහිදී මෙම සංවිධානය පිහිටුවා ගැනීමේ මූලික අරමුණ මත මූලික සාකච්ඡා පැවැත්වීම සඳහා වර්ෂ 1981 අප්‍රේල් මාසදී බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල්වල විදේශ අමාත්‍යවරුන් කොළඹදී මුණ ගැසෙනවා. මෙලෙස මෙම රටවල් සමග පැවැත් වූ සාකච්ඡා හා කරුණු වටහා දීම් එකඟ වීම මත තමයි SAARC සංවිධානයේ පළමු හමුව වර්ෂ 1985 දෙසැම්බර් මාස 7 හා 8 දිනයන්හිදී බංගලාදේශයේ ඩකාහිදී පැවැත්වුවේ. මේ අනුව මෙම සංවිධානයේ සමාජික රටවල් වූයේ බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල්. මෙම සංවිධානයේ ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ නේපාලයේ කත්මණ්ඩුවලයි. තමන්ගේ රටවල ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම, බලය පාවිච්චි නොකිරීම, ආරවුල් සාමකාමීව විසඳා ගැනීම යන කරුණු. වර්ෂ 2007 අප්‍රේල් මාසයේදී අෆ්ගනිස්තානයේද මෙම SAARC සංවිධානයේ සමාජිකත්වය ලබා ගන්නවා. එයනු වර්තමානයේ වන විට මෙහි සමාජිකයින් සංඛ්‍යාව 8 දක්වා වැඩි වෙනවා. 8 වන SAARC සමුළුවේ සමතු වැදගත් යෝජනාවක් වූයේ වර්ණාත්මක වෙළඳ ගිවිසුම, එහෙමත් නැත්නම් සෆ්තා ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම සෆ්තා ගිවිසුමේ විශේෂත්වයක් වන්නේ කලාපය තුළ නිපදවන භාණ්ඩවලට බදු සහන සැලසීමයි. කෙසේ වෙතත් වර්ෂ 2019 වන විට SAARC සංවිධානයේ ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 3% වූ අතර එය ලෝක ජනගහනයෙන් 21%ක් පමණ වුණා. එමෙන්ම මෙම SAARC සංවිධානයට අයත් රටවල් ලෝක ආර්ථිකයට දායකත්වයේ සැපීම 4.21% පමණ ප්‍රමාණයක් වුණා. වර්තමාන වන විට SAARC සංවිධානයේ මහලේකම්වරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන ඇසල රුවන් වීරකෝන් මහතා කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හැරුණු විට ශ්‍රී ලංකාවට වඩාත්ම සමීප සංවිධානය වන්නේ මෙම SAARC සංවිධානයයි.